ඒ දවසේදී මේ අරගලයක් උද්ඝෝෂණ ප්‍රාර්ථනා ක්‍රියාත්මක වුණා. විපස්සනායකතුමා සහභාගී වුණා. හිටපු නියෝජනායකතුමා ජනතාව වූ කියලා විරෝධයක් දැක්වුවා. මොකද හිතන්නේ කියලා? මේ අවස්ථාවේදී මං හිතනවා මේ රටේ තියෙන තත්ත්වයත් සමග යම් කිසි කණ්ඩායමක් ඒකෙන් දේශපාලන වාසියක් ගන්නවා නම් ඒකට විශාල ජනතා විරෝධතාවයක් එනවා. ඊයේ ඇත්තෙන්ම ඒක පටන් ගත්තේ ආණ්ඩුවට විරෝධතාවයක් හැටියට තමයි ආරම්භ වුණේ. අන්තිමට ඒක අවසන් වුණේ විපක්ෂයට විරෝධතාව පන්න. ඉතින් අද රටේ ආර්ථික තත්ත්වයත් එක්කත් මම හිතන්නේ රටේ ජනතාව ඉතාමත් විශාල පීඩාවකට පත් වෙලා ඉන්නවා. ඒගොල්ලන්ගේ එකම ප්‍රමාත්‍ය තමයි මේ රටේ ආර්ථිකය අප ගුණනාගෙන මන්ට ඉතාම සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්. රටට මුදල් ටිකක් හදලා තමන්ගේ දරුවන්ට හොඳ අනාගතයක් ලැබෙන රටක් තමයි රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ අවස්ථාවේදී මම හිතනවා අක්ෂ විපක්ෂ සියලු දෙනාම එකතු වෙන්නට ඕනේ මේ රටේ ආර්ථිකය හදන්න. මෙතන දේශපාලන වාසි ගන්න ගියොත් ඇත්තෙන්ම තව රට තවත් අරාජික වෙන විතරයි වෙන්නේ. ඉතින් දැන් මම හිතන්නේ දේශපාලනේ ටිකක් පැත්තට තියලා සියලු දෙනාම රට ගැන හිතලා රටේ ජනතාව ගැන හිතලා එකතු වෙන්නට ඕනේ අවස්ථාව. ඉතින් වාසි ගන්න නෙවෙයි වාසි ගන්න කට්ටියට තමයි ඉතින් රටේ ජනතාවගේ විරෝධතාව මුහුණ දෙන්න වෙන්නේ. දැන් ඔබතුමාලා උද්ඝෝෂණ කරනවා, පෙළපාල් කරනවා, අරගල කරනවා. හැබැයි මේ එන්න කියලා බු කියන එක හරිද? ඒක ඉතින් ඒක සංවිධානය කරපු කට්ටියකින් තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. ඉතින් ඒක ඉතාමත් මම හිතන්නේ එතුමා ඕනුනේ ඒ විරෝධතාවයට සහභාගී වෙලා ඒගොල්ලන්ගේ සහයෝගය ලබා දෙන්න. නමුත් ඒ අවස්ථාවේදී ඉතින් අවාසනාවකට එතනට සහභාගී වෙලා තිබ්බ අනිත් පිරිස ඉතින් ඒක විරෝධතාව පෑවුවා එතන ඉන්න විපක්ෂයට. නෑ, ඇත්තටම මේ රටේ විපක්ෂ නායකවරයාට හූකීම සම්බන්ධයෙන් කනගාටු වෙන්න ඕනේ. මොකද මේ ඒ විපක්ෂ නායක ධූරය තියෙන වටිනාකම නිසා. ඉතින් මං හිතන්නේ අද ජනතාව ඊයේ රැස්වීමිනු තේරුනේ ජනතාව කොතනද ඉන්නේ කියන එක. ඒ රැස්වීමට පැමිණි ජනගහනය සහ ඒ වෙච්ච දේවල් එක බලනකොට කවදාවත් මේ වගේ කාලෙක ආණ්ඩු පක්ෂයටනේ ඒ වාසිය යන්නේ. ඉතින් ඒ නිසා මං හිතන්නේ දැන් බහුතරය බිලි අරගනිමින් යනවා ප්‍රශ්නවලට. ආර්ථිකය හදන්න මේ එන ප්‍රශ්නවලට මුහුණ දෙන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට කියන එක අද පිළි අරගෙන යනවා. ඒකයි පේන්නේ.